ධර්මයේදී ලෝකේ තේරුම් ගන්න ඕන. ලෝකේට ඓතිහාරිය කොච්චරද කියලා තේරුම් ගත්තාම ලෝකේට ඓතිහාරිය කිසිම දෙයක් නිවන නෙමෙයි කියලා දැනගන්න ඕන. ලෝකේ ඓතිහාරිය දුක්ඛ ස්කන්ධයට ඇයි? නැත්නම් දුක සමුදය ස්කන්ධයට ඇයි? දුක සමුදියට තෘෂ්ණාවට ඓතිහාරියටත් ඇයි? දුකට හේතු. දුකයි දුකට හේතුවයි ලෝකෙ තුල තියෙන. නැත්නම් දුකයි දුකට හේතුවයි කියන එක ඉස්සෙල්ලා විග්‍රහ කරලා දැනගන්න ඕනේ. දුකයි දුකට හේතුවයි කියන එක දැනගන්නේ ඒකෙන් මිදෙන්න. දැන් දුකයි දුකට හේතුවයි හරියට තේරුම් ගත්තොත් ඊට පස්සේ තමයි පුළුවන්කම තියෙන්නේ දුකෙන් නිදහස් වීම කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. අන්න දුකෙන් නිදහස් වීම කියන්නේ මොකද්ද කියලා මූලික වශයෙන් තේරුම් ගත්තා නම් ඔය කියන ත්‍ත්සලඥානීය ප්‍රඥාවට ගොඩ කරලා ඒ ඥානීතුරින් එන නිවන කියන්නේ කොහොමද කියලා ලගින කරති. හැකියාවේ. ඒ මේ හැකියාව ගන්න නම් ඉස්සෙල්ලාම දුකයි දුකට හේතුවයි දැකගත යුතුයි. මොනික වශයෙන්. ඒක දැනගන්නේ නැතුව නිවන ගැන කතා කරන එක තේරුම් ගන්න. නිවන කොහොම ගැඹුරු ධර්මයක් තේරුම් ගන්න අපහසුයි. ඔය අදින ඔය කලහක් තියෙනවා. තේරුම් ගන්න අපහසු වෙන්නේ ගැඹුරු වෙන්නේ දුකයි දුකට හේතුවයි කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තේ නැති වෙනවා. ලෞකික වූ නුවණ දුකයි දුකට හේතුවයි ගැන අහලා තේරුම් ගන්න පුළුවන් කියන්නේ. ආභාග ගෝචරේ නම්ද හේතුව අප්‍රමාණ සංසාර ගමනක පටන් ඇවිදලා තින්නේ දුකයි දුකට හේතුවයි කියන දෙක වෙන්නේ. දුක ඇතුළු කළා දුකට හේතුව නිසා දුක නිර්මාණය කරගන්න. හැබැයි ලෝකයා ඒක හිතා ඉන්නේ සැප ඇතුළු කරනවා සැපට හේතුවක් වශයෙන්. ඔය තමයි ලෝකයා හිතයි. සැපක් හොයාගෙන ඒ සැපතර හේතුවක් වශයෙන් එනවයි කියලා දුකකට සැපයි කියලා විපරීත අදහස් අරගෙන. ඒ දුකට හේතුව සැපට හේතුවක් හැටියට විපරීත කරගෙන. ඒ තුල තමයි මේ පුත්ජනව සත්‍යය ගමන් කරන්නේ. ප්‍රමාණ සංකාරය පටන් ගන්න වෙලෙදි. ඒයි දුක නිරෝධ කිරීම සැප නිරෝධ කිරීමක් හැටියටයි දැක්කේ. නිවනයි දිවි දකින්නේ නිවන මහා භයානක දෙයක් හැටියට. ඒ තරම අතළඟ තියෙන නිවන තේරුම් ගන්නද? සමාධියම තියෙන නිවන තේරුම් ගන්නද? මෙන්න මේ නිසා ඉස්සෙල්ලාම ඔයක තේරුම් ගන්න ඉස්සෙල්ලා දුකට මොනවද අයිති වෙන්නේ? කොහොමද ඒක ඔප්පු වෙන්නේ දුක කියලා? ඔයක ඉස්සෙල්ලා විස්තරද දැනගන්න. ඇයි දකින්නකොට බලන්න ඕනේ මේ ප්‍රබින්නේ දුක විග්‍රහ කරගන්න. අපි මොකක් අපි හදුවේ කියලා යම් කිසි මොනවා හරි දිනන වටිනාඩයක් කියලා දකිනවද? නිවීමක් ගන්න. මොනවා හරි මේ ලෝකේ වටිනාඩයක් තියෙනවා කියලා ඒක අපි හදුවේ කියලා මමයි කියලා හෝ මගේ කියලා හෝ ගත්තොත් අන්නේ අල්ලා ගැනීම නිසා ඒක ප්‍රශ්නයක්. අපිට දුකක් දැනෙන්න බලන්න නිසාද අල්ලාගත්ත ලෝකේ හැටි අපි හිතුවේ. අපි අල්ලාගත්ත ලෝකේ කියලා යමක් දිනවා. ඉතල අවන්නේ ලෝකේ මොනවද අයිති වෙලා තියෙන්නේ? දැන් ලෝක පිටකින් ලෝක වෙනවද කියලා අහපුවාම ඒකේ දඟල එක එක දිහා බලන ආනන්ද හඳුරුවොත් ඒක අවස්ථාවක ලෝකයන් විග්‍රහ කරලා තියෙනවා. ඒක හරි වැදගත් අපි දැනගන්න. ඇස කියලා යමක් තියෙනවද ලෝකේට? ඇතර තියෙන රූපයන යමක් ඇද්ද ඒවත් ලෝකේටයි. කන කියලා යමක් තියෙනවද ලෝකේටයි. කන්ට ඇහෙන ශබ්ද කියලා යමක් නැත්නම් ඒවත් ලෝකේටයි. නාසය කියලා යමක් නැත්නම් ලෝකේටයි. නාසයේ දැනෙන ගන්ධ කියලා යමක් නැත්නම් ලෝකේටයි. දිව කියලා යමක් නැත්නම් ලෝකේටයි. දිවට දැනෙන රස කියලා යමක් නැත්නම් ඒකත් ලෝකේටයි. කය කියලා යමක් නැත්නම් ලෝකේටයි. කයට දැනෙන පොට්ටබ්බ කියලා යමක් නැත්නම් ලෝකේටයි. මන කියලා යමක් නැත්නම් ලෝකේටයි. මනද ගෝචරේ ධර්ම කියලා යමක් නැත්නම් ඒවත් ලෝකේටයි. ඔන්නේ ටික එකතු කරගනවා ලෝකේ. ඒ කියන්නේ ඔකෙන් බේරිච්ච කිසිම දැනක් නැහැ. ඒවත් නැහැ. ඒකෝර මේ ලෝකේට අයිති කියලා කියන ඒවා. අපිට දුක දෙන්නේ කොහොමද කියලා අපි. දැන් මේක ඉති කරලා ගත්තාම ඇස කන දිවන අපේ ශරීරයේ මන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම.
ඔන්නෝ වටිනවයි කියලා හිතාගත්ත කොතන හරි. අපි වටිනවයි කියලා හිතාගත්තේ ඒවා අපි දුක දෙන්නේ කොහොමද? අපිව දකින්නේ. කැඩෙන විදින විනාශ කර, කඩන විදින විනාශ කර, කැඩෙන විදින විනාශවන්, කඩන විදින විනාශ කරන කොටේ ක්‍රැක්කක් පෝෂණයකක් කැඩීමේදී විනාශ වී යන යමක් ඇත. ඔය අසකන දිවනාසයේ ශාරීරිය මාය කියන එකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කී දෙයකටයි. ඔය කියන තමයි කියන්නේ. ඔය ටිකේ ඇයි මොනවද දිවුණක් කොතරම් කොයි ආකාරයෙන් පහළ වුණා. එක්ක ගැඩිනවා විදිනවා විනාශ වෙයි. එහෙම නැත්නම් කයි කෙනෙක් හෝ කඩනවා විදිනවා විනාශ කරනවා. එහෙම නැත්නම් ඒ කාටි ගැඩි යනවා විදි යනවා විනාශ වෙයි. එහෙනම් මේවට අයිති වෙන දේවල් වල ලෝක සත්‍යය පනවා ගන්න සම්මතද? ඇහැ පිළිබඳව සම්මතද? ඒ වගේ රූප පිළිබඳව සම්මතද? ඔය සම්මත පිළිටව ගත්තා. සම්මතයක් හඳුන්වන්නේ යම් කිසි කාලයක් එක්කලා සම්බන්ධ වෙන කාල පදාතයක මේ රූප පිළිවල් ඉන්නවා. රූප සම්පීඩනය කරගත්ත රූප ගොඩවල්. දැන් අපි හිතමුකෝ ඇඩ රූපයක් වෙයි. අපි පොත්ගහ දැක්කයි. පොත්ගහ කියලා ගත්තා සම්මත. පොත්ගහ කොච්චර කාලෙ තියෙනවද කියලා අහනවා. බල වශයෙන් තියෙන කාලෙ. අපි 60 70 80 තියෙනවා කියලා අපි හිතනවා. ඒක පොත්ගහන් පොත් පැලේ කියලා එකක් ගන්නවා. පොත් පැලයක් වශයෙන් කොච්චර කාලයක් තියෙනවද? ඒක අවුරුදු දෙකක් තමයි. පොත් පැලයක් වශයෙන් කාලය අවුරුදු දෙකක් තමයි තියෙනවා. ඔත්තරේම තවත් ගන්නවා. බල ගන්න කාලයක් තියෙන පොත්තර. පොත්තර කාලේ. අවුරුදු 50ක් 60ක් ගානේ කාලයක් එකට තියෙනවා. තම මොහොල්ලා මොහොල්ලා කනාටු වෙච්ච පොත් ගහ කියලා. ඕරක පොත්. ඕරක පොත් ගහ පොත්තර කාලේ. අවුරුදු 20ක් විතර දී ඉතින් වාසිය ජවල කියන්න බෑ මෙහෙම කරලා. පොත් ගහ මැරෙන. හැබැයි ඉබල තියෙනවා. ඒ ඉබල් වෙච්ච 12 හැලිච්ච පොත් ගහ පොත්තර කාලේ ඉඳලා. ඒ විදිහට වැස්සට අවුර එන්න පෙඟිලා දෙලින දිගලා ගිහලා අවුරුදු දෙකක් තරගෙන කලාවැද්ද. ඒකට කාල තියෙනවා. මිනිසයා කියලා කෙනෙක් අපිට පේන. මිනිසයා කොච්චර කලින් අවුරුදු 120ක් හෝ ඊට ටිකක් වැඩි කලින් නම් ඉන්නේ කියලා ඉන්න උත්තරයක් දෙන්න. නවුරු 80 කන් 100ක් ඉන්නේ කියලා උත්තරයක් දෙන්න. දැන් මේ මිනිසයා කියලා. ඒ මිනිසයා කියන සම්මතිය තුල තවත් අවස්ථාවක් අවසම්මත පිටවයි. දදරුවා, දරුවා, ගැටවරය, තරුණය, වැඩි වයස් පුද්ගලයා, මහල්ලා, ඒ තව සම්මත. මේ අභිමයේ තියාගෙන තියෙන එක එක අවස්ථාවයි. දදරුවා අවුරුදු 120ක් විතර හෝ ඊට වැඩි කාලයක් විවාහ කිව්වනම්. දදරුවා කියන සම්මතිය පිටතර ගන්න. අවුරුදු 2යි තියෙන්නේ. එයා දරුවෙක් කියන. දරුවා කියන සම්මත. අවුරුදු 12 15ක් තියෙන්නේ. එවැනි ගැටවරයයි දරුවා කියන සම්බන්ධ දෙන්න ඉවරයි. ගැටවරයා කියන සම්බන්ධ අවතාර දෙක තුනක් තියෙනවා. ධර්මයා කියන එකද සම්මතිය ඉවරයි. ධර්මයා කියන සම්බන්ධ අවුරුදු 5ක් 10ක් තියෙනවා. ඊට පස්සේ මැදි වයස් පුද්ගලයා කියන එකද මැදි වයස් පුද්ගලයා කියන සම්බන්ධය අවතාර 10ක් 15ක් තියෙනවා. ඊට පස්සේ මහල්ලා කියන තත්ත්වයට පත් වෙන ඒ වයස් එක්ක මහල්ලා කියන සම්බන්ධය අවතාර 10ක් 15ක් තියෙනවා. ඊළඟ පස්සේ අලවිනියා කියන තත්ත්වයට ඊළඟ සම්බන්ධ කරන්නේ මලවිනිය කියන සම්මතිය බලගුණාමත් ඒකත් එන්නේ හැම දිනකම තියෙන අපි පනවාගෙන තියෙන සම්මත වල කාල සීමාවක් තුළ වෙනස් වෙලා ගිහින් ඒ සම්මතයෙන් පනවන්නේ බැරි තත්ත්වෙට වෙනස් වෙනවා. අර සම්මත කාලේ ඒක නව සම්මතිය ගොඩනගනවා. ඒ සම්මතිය තුළත් එක්තරා කාල පරිසරයක් තුළ ඒකත් ගෙවිලා ගිහින් ඉතිරදේ. ඒ වෙනස් තව සම්මතියක් ඊළඟ ගොඩනගනවා. දැන් මේ ලෝකේ තියෙන හැම රූපයක්ම ඔයා. ශබ්ද ගන්ධ රස ඔයාලා දුවා. අයිතලා කාලෙ මුදා කරි. ශබ්දයක් ඔයාලා විනාඩි ගානක් තත්පර ගානක් ඉඳලා තින්දුවක් දුවා. එහෙනම් තින්දුව කියලා එකක් නැහැ ඒක කාලෙ. ඒක ඊළඟේ ඒක. ශබ්දයක් නැහැ. කත්තාන එක ශබ්දයක්. ඒක මොකදකින් ගෙවිලා ඒක. ඒක ශබ්ද සම්බන්ධ. ගන්ධ සම්බන්ධද? උස්මාකු දෙදගෙන අතරම් වෙලාවකට සමහර ලාට
ඒ ගන්නේ දෙයි නැගි වෙන්න කියලා. දඩකා, දුවදකා, අසුදකා, අසුජිකදකා. මේ මොම අපේ එකට ඒවත් ලොකු සම්බන්ධ ගාක් වෙලා තියෙනවා නේ. අර අවුතු ගණන් තියෙන සම්බන්ධ නේ. රසයක්ද? ඒකත් තමයි. අත්වර ගන්න, විනාඩි ගන්න. ඔය කාලය ඇතුළේ ඒකත් තියෙනවා. ස්පර්ශයක්ද? ඒකත් බලයින් දැටි ඉදින් ඉදින් වෙනස් වෙලා යනවා. අසු වෙයි ස්පර්ශයක් දැම්, දුක් ස්පර්ශයක් දැම් තිබුණා. ඒ මොකක් හරි කියන්නේ. ඒ ඔක්කොටම වඩා සියුම් තරගෙන හිතේ. ලෝභය ඉඳ පහළන, තරහය ඉඳ පහළන, මෝරය ඉඳ පහළන, මුලාවටපත් වුණා, සමාධි ඉඳ ගාවි ඔහොම තියන්නේ. මොන જાතියක පහළනත් ඒකත් අර වගේ පිළිපිනියන් සම්මත වෙනවා. මේ ක්ෂණ බංගුරත්වය කියන එක නෙමෙයි මේ කියන්නේ. සම්මත බංගුරත්වය. ක්ෂණ බංගුරත්වය කියන එක ඊට අති බොහෝ සියුම් දෙයක්. සර්වඥ කෝදක තමයි. ඒ වී ගන්න මොදින් කෝඩ් ලක්ෂය තරම් බංගුව වෙයි. රූපක්ෂණයක් විදිර යන ඊටතර 17 ක පොඩකේ නාමක්ෂණයක් විදිර යන මේ ආදී වශයෙන් අපි දැන් මේ වෙලා තියෙනවා ඒක අතිශය වැදගත් ඒක දැනගත්ත හැකි පහ ඉතින්නම් අපි දැනගන්න දහම් දකින්න අපිට පේන බෑ අපිට වැටහෙන්නේ නැහැ වැටහෙන දෙයක් තුලින් මොනේ දහම් දකින්න නොපෙනෙන වැටහෙන දෙයක් ගැන කතා කරලාට පොතේ තිබිලා ඉගෙන ගත්තට ඒ තුලින් දහම් දකින්න බෑ ඒ වගේම අපි දැනගන්න ඕනේ යම් තැනක අපි හිත බැඳෙනවා යම් ලෝකයේ සිය රූපං සාත රූපං නිත්තේස තණ්හා උපජ්ජමාන උපජ්ජති එත නිවිසමාන නිවිස ලෝකයේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මදු ස්වභාවයක් ඇද්ද ඒ තණ්හාව එහි උපදිනව එයි බවදී එහෙනම් ලෝකයේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මදු ස්වභාවයක් ඇද්ද කියනද අපේ පිය ස්වභාවයක් මද ස්වභාවයක් උත්තර වෙන්නේ අර ඇහි පිය ගහන මොහොතකින් කෝට් ලක්ෂයක් වංගව ගන්න මාත්‍රයකට එහෙම නේද ඔය විනාඩි ගණන් පත්තර ගණන් පැය ගණන් යම් යම් සම්මත ගොඩනගාගෙන ඉන්නේ වට අවුරුදු ගණන් මාස ගණන් ගොඩනගාගෙන ඉන්නේ ඔන්න ඔය සම්මත වලට තමයි මේ පිය ස්වභාවය මද ස්වභාවය ඇති කරගන්නේ දැන් ලස්සන ළමයි සම්මතයකට පිය ස්වභාවයක් මද ස්වභාවයක් ඇති කරගන්න ලස්සන මල් ගණන් ප්‍රියමනාප දෙයකට ප්‍රිය ස්වභාවයක් පද ස්වභාවයක් ඇති කරගන්න. යම් කාලයක් තුළ වෙනස් වෙනකන් මේ සම්මතිය තුළ ඇති කරගත්ත දේ. මෙන්න යම් ලෝකයේ ප්‍රිය රූපං සාද රූපං කියන යම් ලෝකයේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මද ස්වභාවයක් ඇද්ද. ඒ තෘෂ්ණාව එහි උපදී. එහෙනම් සුළු මොහොතක මාත්‍රයක නෙමෙයි තෘෂ්ණාව උපදී. ඔය වගේ අපි එක එක කාල ප්‍රදේශයක් තුළ සම්මත කරගත්ත දේවල් මුල් කරගෙන ඒ කාල ප්‍රදේශය ඇතුළම වැඩි කරගෙන ඒ කාල ප්‍රදේශය ඇතුළ තිබෙන්නා වූ දෙයක් පිළිබඳ ප්‍රියමනාපයක් ඇති කරගන්න. අන්න ඒව කැඩිලා බිඳලා විනාශ වෙලා යනකොට කලාව බිඳ විනාශ කර දමනකොට ප්‍රතික් රකින්න හැදුවත් පෝෂණය කරන්න හැදුවත් කැඩි බිඳ විනාශ වී යනකොට අනේ කැඩි බිඳ විනාශ වී ගියා කලාව බිඳ විනාශ කර දැමුවා. ඔය ආදි වශයෙන් රෝගයක් සංවේගයක් ප්‍රියමනාපයක් නැති වුණාම ඇති. අපි අමනාපයක් ආවා. අනේ මට මෙච්චර කාලෙ විඳින්න වෙයි මෙච්චර කාලයක් යන කම දිවයක් වෙන්නේ නැහැ. ලෝකයක් සංවේගයක් ඇති කරගන්නවා එයත්. ප්‍රියමනාපදී කැඩලා බිඳලා යනකොට අපි අමනාපදී පහළ වෙලා එනකොට ඔය කියන්නේ දුක කරදරේ. එහෙනම් මේ ලෝකේ හටගන්න සෑම සම්බදයක්. ජාම සුළු මොහොතකින් හරි, අත්තර ගණනකින් හරි, විනාඩි ගණනකින් හරි, පැය ගණනකින් හරි, දින ගණනකින් හරි මාස ගණනකින් හරි අවුරුදු ගණනකින් හරි ඒ தත්ත්ව විපරිණාමයටපත් වෙලා වෙනස් වඩපත් වෙනවා එහෙනම් ඒ தත්ත්වෙම අමතන්න බැරි ඒ සම්මතයෙන් අපිට කතා කරන්න බැරි தත්ත්වෙටපත් වෙනවා මෙන්න මෙබඳු නොවන දෙයක් මේ ලෝකේ කිසිම දෙයක් නැහැ ඇයගන දිවනාසයේ ශාරීරිය මන කියන ඒවා තුල ඒවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන යමක් නැත්නම් ඒවා තුල ඒ විපරිණාමයටපත් වෙලා වෙනසීම උරුම කරගෙන නැති දෙයක් ඒකාන්තයෙන් උරුම කරගෙන ඒක ධර්මතාවය කරගෙනමයි පවතින්නේ එහෙනම් ඊබඳු දෙයකට ප්‍රියමනාපයක් අපි ඇති කළොත් වටිනවා කියලා ගත්තොත් ඒ වටිනා දේ කැඩී බිඳී විනාශ වී යනවා කලාපෙද විනාශ කර දමනවා ඔතේ ක්ෂණයේ පෝෂණය කළා කැඩී බිඳී විනාශ වී යනවා කියන මේ ධර්මතාවයට බොදු වෙන ඒකාන්ත ධර්ම ස්වභාවයක් නිසා මේ වටිනාකම දරාපු තරමට මේක දුක වෙනවා නේද ඒකෙ මිදෙන්න ක්‍රමයක් මිදෙන්න එක් ක්‍රමයක් තියෙනවා අවදාහි වටිනාකම බිඳුවට වැදලා දැන් නෝන කැරිචාරේ නේද
ඉදිරියට දිවි جائے۔ වයි අලගිතන් දාගුවා නේද බලවත් නෝ අන්න එදාට එකතරා මානසික දුකකින් මිදෙන්න මක්ලිය කයක් තියෙනවා හැබැයි මානසික දුකෙන් ඊවැන් එහෙම විතර බාහිර දේවල් වලට එහෙම කියලා මිදෙන්න අලගින් කල්ලගෙන නම් එහෙම කියලා තරතුවා මම උඹට කියන්නේ ඒක උදුරු විදිහට අන්න කායික බෑ එකක් කායික දුක අනික මානසික දුක එනමුත් අපි භාවාතරට දුක් විදිහ කායික දුකින්ද 99%ක් මානසික දුක අතහනේ එන තරමකින් 99%ක් ඉන්නේ මානසික දුක කායික දින ගැටුම් වේදනාවක් ඉන්නේ 2%ක් තරම් එන ඉතින්ලාම අපි කරගන්න වෙන මොකද මානසික දුක යමකින් එනවා අරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයේ තියෙන මානසික දුක සංසිඳව ගන්න කායික දුක සංසිඳව ගන්න බැයි නම් අපි එකක් ගන්න හදගත ජීවිතේ නැරගන්න ඒක තියෙනවා මතු ජීවිතය හදගන්නන්න හේතු වෙන්නේ මානසික බැ කායික වැත්තේ යම් අවිද්‍යාවක් තිබුණා නම් යම් ප්‍රඥාවක් තිබුණා නම් ඒක මානසික ඒ කායිකයි මානසිකව බලපාපු යම් අවිද්‍යාවක් තිබුණා නම් පෙර භවයේ තිබුණ අවිද්‍යාවේ තිබුණායෙන් හටගත්ත විභාගකය නැරෙනකන් ඒකයි වැරදලාදකම ලාදම කායික දුක තිබ්බ කාලේ ඉවරයි ඊට පස්සේ ආයතනයක් කායික දුක හටගන්න විදියකුත් නැහැ මානසික පැත්තෙන් අවිද්‍යාව තිබුණා දුරු කරලා තිබුණා එහෙනම් නිවන් දකින්න තමයි ඉතින්ලාම දැනගන්න ඕන දෙයක් තමයි ඔන්න ඔය කියන මානසිකත්වය තුල ඇති වෙන අසහනීය ප්‍රතික්‍රමයක් හොයාගන්න මේකට කියන ලේහිය ප්‍රතික්‍රමය මොකද්ද වටිනවා කියන දෘෂ්ටිය අපිට ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා බලාගන්න මේ ලෝකේ යම් දෙයක් වටිනවායි කියලා අපි නිගමනය කරනවා මොන හේතුවකටද අපි වටිනවා කියන්නේ මොකද තියෙන වටිනාකම අපි හිතා ඉන්න වටිනාකම ඇත්තක්ද මෙන්න මේක විමර්ශනය කරලා බලන්න හැබැයි මේක විමර්ශනය කරලා බලනකොට අපි හිතා හිටපු වටිනාකම ඇත්ත කියලා නම් උත්තරේ ඉන්නේ නැහැ ඒ උත්තරේ අපි නැවතිලා ඉඳලා තියෙනවා වටිනා කියන්නේ වටිනා දෙයක නෙමෙයි දහම හරියට තේරුම් ගත්තා නම් ඔන්නේ උත්තරේ එන වටිනාකම ඉදර බලන්න වටිනාකම යම් මට්ටමකට වැස්සා මානසික වශයෙන් නැගී ආපු වේද දුක වේදනා දුක සංවේග ඔක්කොම හැබැයි ඉතුරු වෙන්නේ බඩේ අමාරුවක් වෙනවා බඩේ ඔළුව කැපුමක් වෙනවා නම් ඔළුව කැපුම ඒක තමයි බඩේ ගින්නවා බඩේ ගින්න අමාරුව දින බල මුද්‍රා හිර වුණොත් ඒක තමයි ඉතින් ඔය වෙලාවදී වලින් කය මුල් කරගෙන උනාක් තියෙන ද්‍රව්‍ය වස්තුවක් අතුරු කරගෙන තියෙන දුවක් තියෙනවනේ අන්න ඒ දිගයි ඉතින් ඉතුරු වෙන්නේ හැබැයි අපි ගාතුනට ඒ දුකට වැඩි වෙන්නේ ඒ සමග අපි බැඳිලා හිටමු මානසිකත්වයේ දුක. අනේ මානසිකත්වයේ දුක තමයි අපි වැඩි දුරටම කායික දුකේ එකතු කරන්නේ. කායික දුක එකක් වෙනුයි. මානසිකත්වයේ දුක එක වර්ධනය කරනවා. මේ වර්ධනය කරගත්ත මානසිකත්වයේ ඉවදදපොත් ඒක. අර කායික දුකත් බොහොම තේරෙනවා. ඉවසන්නේ වැඩි දුකක් වත් නැත්. යැත්තේ දවසේ චුත්තම වෙන මොහොතේ අපාර මානසික දුක ගණනක් ඇති වෙනවා. ඒලයි දිහනෝ. ඇවත්. උවහදී කොහොමද මේක ඉවසන්නේ? මම හතරවත් හතිපත්තානි වැළු වෙයි. බහුල කොට වැළු වෙයි. අතේ ගණනක්. එහෙම උත්තරය දෙගතියි. එහෙනම් මේකදී අපි දැනගන්න හතර හතිපත්තානිය වැළුව නම් මානසික දුකත් ඉවර. කායික දුකත් ඒක මාත්‍රය. දැන් මෙතෙන් දැන් සතර සතිපට්ඨාන කියන්නේ මේ වදෙන් කිව්වා. මේක කෙරෙන හැටි බලා ගන්න ඕනේ බක් විතර. දැන් අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. වටිනාකම වැඩි කියලා හිතා ඉන්න යමක් ඇත. මොකකින්ද වටිනාකම වැඩි උනේ? මොකද වටිනාකම? මේ වටිනාකම අපි කිව්ව හැටි අපි හිත වැඩි දෙක ඒකට උරුමද? ඒක තියෙනවා දැන් මේක අපි විග්‍රහ කරලා බලගන්න.
අපි හිතමුක මීට පෙර භවයක් ගැන. ඔය අපි ඉතෙල්ලාම විශ්වාසයෙන් බහිද්ද. ශ්‍රද්ධාවක විශ්වාසය. භක්තියනේ භක්තිය වෙන එකක් ශ්‍රද්ධාව කියන තව එකක්. බුදු පියාණන් වහන්සේ සර්වඥතාඥානිය දැකලා අනන්ත නුවණකින් දැකලා බුදු නුවන් සර්වප්‍රකාරයෙන්ම සත්‍යය දේනවා. එහෙනම් බුදු පියාණන් වහන්සේ අදහන උන්වහන්සේගේ සර්වඥතාඥානිය උන්වහන්සේගේ මහා බුද්ධත්වයේ ගැන විශ්වාසයක් ඇතිනම් උන්වහන්සේ දේශනා කරපු ධර්මය ගැන අපිට අවිශ්වාසයක් හිතන්න හේතුවක් නැහැ. අපි දැක්කේ නැහැ. දැක්කේ නැති නමුත් අන්න හේතු සාධක ඇති විශ්වාසයකින් පිළිගන්නේ. මෙන්න මේකන ශ්‍රද්ධාව කියන්නේ. භක්තිය කියන්නේ වෙන එක. දේන රැයනක ජීවමාන උද්‍යානන වහන්සේගේ ශ්‍රීපද ඉබිබා වැඩ වැඩ හිට පොතල් රැචුවන් ඉවැදින භක්තිය. ශ්‍රද්ධා මාත්‍රයක් ඇති. මාත්‍රි ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කියන එක අපාගත වෙන්නේ කියලා බුදුන් වහන්සේ දෙන්නා. එයා උදේට දවසට දෙතුන් පාරක් ඇවිදින්න ශ්‍රීපද ඉබිබා අඳාන භක්තිය වෙන පොතල් රැචුවන් තම හම්බුන්නේ. ඒ කියන්නේ සුගතිය. එන ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබිලා නැහැ වැඩ පිළිවෙල. දැන් මේකත් අපි අද හොඳට දැනගත්තේ ඉතින් මේ. අපි ඉන්නේ භක්තියකද ශ්‍රද්ධාවකද කියලා බලගන්න. හැබැයි ශ්‍රද්ධාව හැටියට හිතා ඉන්නේ භක්තියකට මුලා වෙලා බුදුම විහෙර ලෙන්ගත් වෙලා ප්‍රතිමාව කරියන්නේ බෝධීන්වහන්සේ කරියන්නේ මේසුගේ තියෙන්නේ පණ දෙන්න හදන භක්තිය. හැබැයි භක්තිය බෞද්ධ කියන එකේ අන්තු වාදයකට ශ්‍රද්ධා මාත්‍රයට ප්‍රේම මාත්‍රයටයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව. යම් කිසි විශ්වාස මාත්‍රයක් යම් කෙනෙක් හදගත්තා නම් ඔහුට ශ්‍රද්ධා මාත්‍රයක් තියෙනවා. ඒ තමන් නොදත් සත්‍යයක් උන්වහන්සේගේ ධර්මයේ තුලින් අනුමාන වශයෙන් හොව ආවත් දැන් මෙතෙක් කල නොදත් සත්‍යයක් අපි දැනගන්න හම්බුණානේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ යම් කිසි භක්ති ප්‍රේමයක් හදගත්තා. අන්නේ ප්‍රේම මාත්‍රේ ශ්‍රද්ධා මාත්‍රයත් එක නැගිටින. හැබැයි චතුරාර්ය සත්‍ය ගැන හිතන්නේ නැතුව ලැබෙන්නේ නැතුව අපේ බුදුඥානන් වහන්සේ අපේ ජේසුන ජේසුස් වහන්සේ අපේ නවිතුමා කිව්වාගේ අපේ බුදුඥානන් වහන්සේ කියලින් ඔබ අදහස් ගත්තොත් එහෙම අනේ භක්ති මාත්‍රේ භක්තියට වැටෙනවා මිස ශ්‍රද්ධා මාත්‍රේ නැගිට ප්‍රේම මාත්‍රේට ඒක වැටෙනවා. ශ්‍රද්ධා මාත්‍රයක් ඇති වෙන්න නම් බුදුරජාණන් වහන්සේ අපිට දැනගන්න ශ්‍රාවක ගෝචර වෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ කරපු දේශනා අන්නේ ඒ ටික අපි ධර්ම ශ්‍රවණය තුලින් අහගෙන අපේ අනුමාන ඥානෙට මේ චතුරාර්ය සත්‍යයෙන් සත්‍ය ගෝචර කරගන්නවා. අන්නේ ගෝචර වුණා නම් අපි දකින මෙච්චර කාලයක් දැනගන්න බැරි වෙලා තිබිච්ච නමුත් අපි දැනගැනීමේ හැකියාවක් තිබුණා ඒත් වැහිලා තිබුණා. කටිනාදයක් අපි දැනගත්තයි කියලා. ඒ බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නිසා නේද? ඒ ධර්මය අපිට දැනගන්න ගිනාපු සංගලක්ෂණ නිසා නේද? එනගේ ධර්මයේ නේද අපිට ගැලවීම තියෙන්නේ. ඒ බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කිරී යොන් වේ කියන විශ්වාසය ඇති වෙනවා. මෙන්න මේ විශ්වාසය ඇති වෙනවා කියනොත් ශ්‍රද්ධා මාත්‍රයට වැඩි වඩාක් ඇති වෙනවා චේතුරු කියනවා. ওই මාත්‍රයක් ඇති වෙනවා තබාගත යුතු බව නේද? දැන් මෙන්න මේ ටික අපි හෙවියේ ඉන්නේ. බලහල දැනගත යුත්තේ තොන් වේ ටික. යම දුකයි කියව. ඒ දුකයි කියන්නේ හේතුව. එකපාර සියල්ල දුකයි කිව්වොත් එහෙම අමාරු වෙනවා. වැන්න බැරි වෙනවා. දුක ඇති කරන හේතුව දුකයි කිව්වොත් එහෙම අපි ඒක පැහැදිලි. තෘෂ්ණාව දුකට හේතුවයි. තෘෂ්ණාව දුක නැන්වීම ලෝක සත්‍ය වැළෙන්නේ නැහැ. ඒක දුකට හේතුවයි කියලා දේශනා කළේ යන්නේ. යමක් පිළිබඳව කැරී පිළි විනාශ වී යනකොට කඩා පිට විනාශ කර තමයි නේද? ඒ පිළිබඳ අපි දුකක් හට ගන්නවා. තෘෂ්ණාව නිසා බහැපු අවිද්‍යාව නිසා බහැපු එක්තරා තීනයක් නම් හරි වටිනා දෙයක්. ඒක නෙමෙයි කැඩලා බිඳලා විනාශලා කියන්නේ. අන්න ඒ මුල් කරේනේ දුකක් හටගන්න. දැන් දුකට හේතු වන තෘෂ්ණාව ඇඳුරු කරගෙන හිටියා නම් ඒක වැඩිලා හිටියා නම් අවිද්‍යාවත් එතන. ඇත්ත වෙන බෙහෙ. ඇත්ත දැක්කම මොකද වෙන්නේ වටිනාකම අඳුනාට පස්සේ යම් තෘෂ්ණාවක වැඩිලා හිටියා නම් දැන් ඒක ඉදලා. ඔන්නේ යම පිළිබඳ තෘෂ්ණාවෙන් නිදහස් වෙනවා. අපි නොහිතුව එක දෙයක් වෙනවා. අපි නොතැනි දිවිච්ච එක කරා බලකයි.
මේ ලෝකේ යම්කිසි දෙයකට වටිනවයි කියලා හිතාගෙන ඉන්නවා. මේ සියලුම ලෝක සත්‍යය හිතායින් එක දෙයක් තමයි ජීවිතේ වටිනවා. මේ තමයි පරපතලම වටිනාකම. ජීවිතේ. ජීවත් වෙන්න. හරිද? මෙන්න ලෝකයා ලොකුම වටිනාදයක් හැටියට පැවැත්ම තුල ගන්න ජීවිතය. ජීවත් වෙන්න කරන්නේ. ඊළඟ සැපේකුණ ජීවත් වෙන්න කරන්නේ. අපායේ ගිය ජීවත් වෙන්න කරන්නේ. එයා මේක තමයි කවදාවත් කලා ගන්න විඳ ගන්න බැරි මහ කැමැත්ත. ලොකුම වටිනා වස්තුව ජීවිතය. ඉතින් එකපාරට ජීවිතේ වටිනාකම බිඳුවර වස්තන්ද බැහැ. ජීවිතේ වටිනාකම බිඳුවර වහින් දවසක් කියන අරිහත්. එදාටයි ජීවිතේ වටිනාකම බිඳුවර. ඔබේ ජීවිතේ ඊළඟට වටිනාදයක් කියන විඳ. නිදීනේ ආවා. මොනවා හෝ ආස්වාදයක් විඳින එක. මේන් සමහර ආස්වාදිය කාම ආස්වාද. ඒක කාම ආස්වාද. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධර්මකාම කියනවා. කාම ආවිතර කියන්නේ මේ පංචේන්ද්‍රියන් පිනවමින් දිවනාසයේ ශාරීරිය පිනවමින් ලෝක ආස්වාදයක් පස්සේ ඇසයි කනයි හිතයි අදින කරගෙන. ඒ කියන්නේ ඉන්ද්‍රිය හයම ආස්වාදයක් විඳිනකොට ඔය වෙනවා පංචකාම ආස්වාද. ඉතින් මේ ජීවිත ආසාව ළඟට ඊළඟ දෙවෙනි වෙන ආසාව තමයි ලෝක සත්‍ය පංචකාම. ඒ තව ආසාව. මේක දිනේ ආසාවයි වටිනවයි කියලා හිතාගන්න. වටිනාකමක ජීවිතය. ඊළඟ වටම පංචකාම. පංචකාමී නහත්වයට අවකාලිකව හරි යටපත් වෙන නියම් යෝගියෙක්. දැන් රූපාවචර කියන ලෝකෙත් දිවයි නාසයයි ශරීරයයි පිනවන ගන්ධ රස ස්පර්ශයන්ගේ ආස්වාදයේ අත්දැරුණා. තවත් ඇහැට පේන කන්ට ඇහෙන යමක් ඇත. මෙන්න මේවා තුළ පවතින ඒව ඇසුරු කරලා දාන්න. මෙන්න මේවා රූපාවචර වටිනාකම. එහෙනම් කාමරාගයේ නේ රූපරාගයේ වටිනාකම. රූපරාගය තුළ වටිනාකම. ඕකත් සංසිද්ධවගෙන ගිහින් අරූපාවචර දැහැනක් ලැබුණා. අන්නේ යාට ජීවිතය වටිනවා. දැන් ජීවත් වෙන්න. කාමයේ අල්ලා ගන්නත් නෙමෙයි, රූප ලෝකේ පරිහරණය කරන්නත් නෙමෙයි. ඒක තමයි ඉන්නේ. අන්නේ අරූපාවචර ලෝකේ ඉන්නේ කියලා ජීවිතය වටිනවා. දැන් ජීවත් වෙලා ඉන්නවා සාසාරේ. එහෙනම් ජීවත් වෙන කියන රැස් කරගෙන ඉන්න ආපාද. රැස් කිරීමේ ආරම්භයේ රූපාවචර. දැන් රූපකාම අරගෙන ගන්න. කාමාවචර නොවන රූපාවට ධර්මයට ඇලු කරලා ආසාවෙන් වටිනවා කියන්නේ. අවදුරට පල්ලම් ගැසනම් කාමාවචර වල. පංචකාමයේ වල. ඔතනින්ම පල්ලම් බැහැ. ඒ පංචකාම වටිනාකම බලවත් වෙනවා. ඒක දරා ගැනීමක තම අයිතිකම් අසාධාරණයක් කරන්න පෙළඹෙනවා ඊට පස්සේ. ඒ වගේම පාපේත් වල. පව් වැඩ පිළිලත් වල. දස අකුසලයන් දයනවා. ඕන දහදුරා වැඩක් කරලා ඒවා වටිනවයි කියලා ඇතුළු කරලා තමන්ගේ වැඩ වඩා ගන්න කැමැත්තක් ඇති වෙනවා. ඒ පාප පැත්ත දෙකත් වටිනවා කියලා. මෙන්න මේ ආකාරයෙන් වටිනවයි කියලා ගන්න ඒවා කොහින් ගත්තා? කාම ලෝකේ වේවා, සතර පායට හේතු වෙන දෙයක් වේවා, රූපාවචර ලෝකේක වේවා, අරූපාවචර ලෝකේක වේවා. වටිනවයි කියලා යමක් ගත්තා වටිනා දෙයක් තියෙනවා කියලා හිතාගත්තා නම් මොද දෙයක් තියෙනවා, කැමතිේ පවත් ගන්න පුළුවන් දෙයක් තියෙනවා, ආරවත් දෙයක් තියෙනවා. ඔය හිත හිතා ඉන්න තාක්කල් ඔබට නිවන වටිනවා කියන එක අහුන්නේ. ඔබ නිවන දැක්කේ. ඔබ දැකේ ලෝකේ. ලෝකේ මොකක් හරි වටිනවා. කොයි දෙයක් ගැන. ලෝකේ වටිනවා කියලා හිතා ඉන්න තාක්කල් ඔබට නිවන වටිනවා. නිවන් මගේ ඉන්නන සබ්බේ සංඛාරා අනිච්ඡාදී යදා පඤ්ඤාය පසති කියලා වැඩි. සබ්බේ සංඛාරා සියලු සංඛාර. කාම සංඛාර, රූප සංඛාර, අරූප සංඛාර කියන මේ සියලු සංඛාර සබ්බේ සංඛාර. ඔය සියලු සංඛාර අනිච්ඡාද. ඉච්ඡසේ නැහැ, කැමතිසේ නැහැ කියලා දැක්කා. අන්න ඒක ප්‍රඥාවෙන් ඉස්පස්ස කළා. ප්‍රඥාවෙන් දැක්කා. අපේ නිබ්බින්ද දිදු ආගෙ තාද දුකෙහි බැඳෙන්නේ නැහැ.
ඒ සමග්ගෝ විසුද්ධි. අන්න විසුද්ධි මාර්ගය නිවන් මාර්ගය. දැන් නිවන හෝ නිවන් මාර්ගයට පැමිණෙන්නේ නැහැ. ඔය කියන කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ එන්න මේ තුන් භවයේ. යම් දෙනක යමක් හට ගන්නවා. ඒ ඔක්කොම වැඩකට නැති දේවල් වටිනා දේවල් නෙමෙයි කියන පළවෙනි ඥානෙ පාරේ. ඒ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ලෝකවල යමක් හටගෙන තිබුණා. හරයක් ඇති දෙයක් නම් හටගෙන තිබිලා නැහැ කියලා දකින්න. ඒ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන යම මතු යමක් හටගන්නේ. හරයක් ඇති දෙයක් නම් හටගන්න දෙයක් ඒ වෙන්නේ නැහැ කියලා දකින්න. ඔන්නේ කාරණා තුන පිළිබඳ මෙහෙම දැක්කා නම් යම් ක්‍රමයක. අන්න ඉදාට අපේ නිබ්බින්ද කී දුක්ටි ඒ සමග්ගෝ විසුද්ධිය කියන දෙයට පත් වෙනවා. අන්න නිවන් මාර්ගය හම්බ වෙනවා. නිවන පිළිබඳව මාර්ගඥානය පහළින්නේ උදේ. මෙන්න පූර්ව භාග නුවණ. මුලින් පහළින්නේ නුවණ. පූර්ව භාග නුවණ පළමුව පහළ වේ මග නැන පසුව පහළ වේ. මාර්ගඥානය පහළින්නේ පහළ. පූර්ව භාග නුවණ නැතුව මාර්ගඥානය කවදාවත් පහළ වෙන්නේ නැහැ. එහෙනම් අපි දකින්න ඕන. ලෝකේ මොන තැනක වූ ස්වර්ගයක වේවා. සුගතියක වේවා. බඹ ලෝක වේවා. එනම් මනුෂ්‍ය ලෝකේ වේවා යමක් හටගත්ත නම් ඇයි වටින්නේ නැහැ කියන්නේ මෙන්න මේකට උත්තරේ හොයාගන්න ඇයි වටින්නේ නැහැ ඉතින් මේ සත්‍යය වටිනවා කියන එක දඟලන්නේ මොකද වටින්නේ නැහැ කියන්නේ දැන් මෙන්න මේ ටික අපි විග්‍රහ කරලා ගන්න ඕනේ ඉතින්ලා හොඳයි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරලා මීට පෙර භවයට බලන්න අපි හිතමු අපි මනුස්ස ලෝකෙ සිටුවරේ කියලා හිතන්නේ. ඕටි යන මුදල් තියෙන සිටුවරේ කියලා හිතන්නේ. ඒ කාලේ මොනවද වටිනවා අපි? එදා තිබිච්ච මාලිගාවල්, වාගේ ගෙවල් දරවල්, මහා වතු, පෙරබු, ධනෝපේන මාර්ග, ව්‍යාපාර, තමන්ගේ ඉරු සෙනෙක, තමන්ගේ බලපුලුවන්කාරක, නම්බුනාමි, සත්තරානන්ද මේ ඔක්කොම අපි හිතා වටිනවා කියන්නේ ඉන්නේ ඇති නැති ඉන්නේ. ඒ වටිනා කී කීරිය දැන් මල ආවා. දැන් මෙහි පැවිද. දැන් අපි කියනවා ඒ වටිනා කී. ඔය වටිනා කී. අපි වටිනා කියලා හිතා හිටපු ඒ தත්ති දැන් තියෙනවා. ඒ නම්බුරාමේ සිළු නම්බුරාමේ තනතුර දැන් තියෙනවා. ඒ දීපල දැන් තියෙනවා. ඒ ගීදරකෝ. ඒ කයකෝ. එදා දීච්ච හිතකෝ. දැන් එදා දීච්ච පහළ විදිහ හිතක්වත් කයක්වත් මම කිව්ව එකක්වත් මගේ කිව්ව එකක්වත් අද මගේ ඉලක් නැත්නම් මම වෙලක් නැත්නම් ගෙවිලා ගියා නම් වෙනසිලා ගියා නම් ගෙවිලා වෙනසිලා කිසිම දෙයක් ඉදිරි නොකර යන දෙයක් පිළිවද මම වටිනවා කියලා හිතාගෙන හිටිය ඇත්තත් ඉඳලා ගත්තේ එහෙනම් වටිනා දෙයකට මම වටිනවා කියලා ඉඳලා තියෙනවා ඕයි වටිනාකම එහෙනම් මීට එහාට කව බලවාගෙන ගියොත් එහෙනම් උගතිය වල ඉපදෙච්ච දෙවි වෙච්ච වාර ධම්ම වෙලා බබලෝ ඉපදෙච්ච වාර රූපාවචර අරූපාවචර ලෝකවල ඉඳලා කල්ප වෙන හිටපු වාර අනන්තයි අප්‍රමාණයි. එහෙනම් මේ තුන් ලෝකයකින් යම් ප්‍රමාණයක් ඇද්ද? කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියලා හරි. කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ ඇතුල කියලා හරි. අයි මෙච්චර කල් ආවන ගමන ඇවිත් තියෙන්නේ ඔය තුන. මේ මහ පොළොව යම් ප්‍රමාණයක්. මේකට අයිතිවාසිකම් නොකියුව එකම සත්‍යයක්වත් නැහැ. හැමතැනකම අයිතිවාසිකම් කියන එක පාදයි. අර එක අවස්ථාවක ඉතර සිටුවේ මා බලාට පස්සේ දරුවනි කිසි කෙනෙක් වලදාගෙන ඉතේ වලදාගෙන ඉතල පුළුවන් මහා විශාල අවුරුදු 10 ගණනක් වෙන්න ගහක් තිබුණා ඒ ගහ ගලවල ඔතන හැදුවද එයාගේ මිනිහ දැක්කත් කරන්න ඕන උදාන කර ආදානියව කරන්න මේ අවස්ථාව අනික් අය වැඩදායක වල කියලා බුදුදහම් මහත්මයේ වෙදෙට ඉන්න මොකද්ද ඒ කරන්නේ ඒ මහා ගහ ගලවල අපේ පියා ඉන්න කාලේ කිව්වා කිසි කෙනෙක් වලදාක නැත්තේ නේ වගේ මිනිගිය දාන්න. ඔයාලා දන්නවද කවුරුත් වලදාව ඇන්ද ඇද්ද කියලා? අපි ඒක දන්නවා. ඔය ඔබගේ පියා මේ අප්‍රමාණ සංසාරේ ඉන්න ගමනේ ඔය නමින්ම ඉපදිලා. මේ ඉතින් ඔය නමම භාවිතා කරගෙන ඉඳලා. වැඩ ඔය තැනම වලදාක වාර 14000ක්. ඒ කියන්නේ මේ මහා භද්‍ර කල්පේ ආරම්භය ඉඳලා මේ විරණංග වලින් පිටිවතර වලදාක් වාර කොච්චරද?
අප්‍රමාණ සංසාරේ මේ මහ පොළවේ අයිතිවාසිකම් හිමිකම් නොකියුව කිසිම සත්‍යයක් අමාර කෙනෙක් ඉතිරිසන් වෙලා සුත්‍ර ජීවීන් වෙලා භූමි වෙලා හැබැයි ඔයගොල්ලෝ කවදා හරි රටේදී මිනිස්සු වෙලා ඉරිවාර අහංසයක් කරනවා. එන මේ සාමහත් කාලයක් තුළ මේ මහ පොළවේ අයිතිවාසිකම් කිව්වා අපි. හිමිකම් කිව්වා අපි. අද ඉන්නේ කොතන? එන අපි මෙච්චර කාල සාරත්වයෙන් කියලා අරන් තියෙන්නේ වටිනවා කියලා අරන් තියෙන්නේ ඇත්තද? දැන් විදු පංචකාමයේ බැලු. ආරයි තාරයි කියලා හිතන වටිනා වටනවා කියලා හිතාගෙන. දිවියේ කියලා දිව්‍ය පංචකාමයේ විඳවාර අනත්තය අප්‍රමා. අද කොහොමද? මේ ධර්මයට අනුකූලව අපි ඉස්සෙල්ලාම දැක්කා. අපි මේ ආරයි තාරයි කියලා අරන් ඇවිත් ඉන්නේ සාර දෙක නෙමෙයි. ආරත්යෙන් තොර දෙයකට ඇවටින ආරත්යක් ලැබුණයි කියලා. ඒක හරි වටිනවයි කියලා. මෙන්න දෘෂ්ටියක් ඇති කරගත්තා. මෙන්න මේ ඇති කරගත්ත දෘෂ්ටිය විඳගන්න බැරි නිසා තමයි. අයි මෙච්චර කල් කිව්ච්චේ හැම සම්පත්තියක් තිබුණා ගිල්ලා ගිලාට පස්සේ ආයෙහෙරක් මම ඒ හැම කවියකටම මම කිව්වා. එක කයක්වත් මම වුණේ නෑ ගිහිලා ගියා වැඩිලා ගියා. ඒ જાතියම වහල්ලා කඩත් අල්ලගෙන මේකට මම කිව්වා. ඒ જાතියම වහල්ලගෙන කිව්ච්ච කටුලියක් ඉදිරි කරන්නේ මගේ කියේ. මෙන්න මේ જાතිය මමයි මගේ කියන එක අදත් පාවිච්චි කරනවා. එන අපි අද ඉන්නේ දෘෂ්ටියකට ඇත්තකට කියලා බලපුවාම අන්න තේරෙන්න පටන් ගන්නවා. අපිට තේරුම් ගන්න බැරුව අපි මමයි වගේ කීක මේ දඟලන් තමත් දඟලන් දෘෂ්ටියකට මිසක් ඇත්තකට. මෙන්න මේක හරියට ධර්මාලා තේරුම් ගත්තා නම් ඉරල බැලුවා. අන්න අපි එකක් තේරෙන්න පටන් ගන්නවා. යම් තැනක සත්ව බුද්ධිල ද්‍රව්‍ය වස්තු යන යමක් වේ. මම වෙලක් නෑ මගේ වෙලක්. දැන් වෙනව නම් ඒව මම වෙලක් නෑ මගේ වෙලක්. ඔය જાතිය මතුහපුරක් මම වෙන්නෙත් නෑ මගේ වෙන්නෙත්. හැබැයි දෘෂ්ටියකින් බහැලා ඉතින් නිගමනයේ බහිනවා මම කියලා මගේ කියන මේක තමයි මේ ලෝක සත්‍යය ඔක්කොම කරන්නේ. එන්නේ මේ තමයි අවිද්‍යාවේ ස්වභාවය කියන්නේ. ඇත්ත දෙන්නේ. ඇත්ත වෙන්නේ නැතුව බහින දෙන්නේ මමයි මගේ. මම කියන එක වටිනවා වයි කියන එක වටිනවා. මෙන්න මේ ධර්මයේ මේ ආකාරයේ යථාර්ථය දැක්කට පස්සේ යාර එක දෙයක් ඇති වෙනවා. මොකද එන මොනවා මම කියලා ගන්නද මොනවද මගේ කියන්නේ ආත්මයි සාරයි කියලා මොනවා ගන්නද ওই දෙහි එකක් තියෙන මෙන්න මේ අදහස ඇටියෙද බලන්න හැබැයි දැන් සාවන එක දෙයක් එන්න මෙච්චර කාලෙ වැටලා තිබිච්ච අවිද්‍යාවට වෙන නොදැනීම පේන බලන්න මම මෙච්චර කාලයක් මම කිව්වන මගේ කිව්වන මම නොවන දෙයකට මගේ නොවන දෙයකට මම කියලා දිනවයි කියන්නේ වටිනවයි කියලා බහැලා දිනා නිගමනය කරනවා. ඇත්තකට මේ බහැලා දින දෘෂ්ටියක. මෙන්න මේ දෘෂ්ටියේ නිගමනය නිසා කැඩෙනකොට විදිනකොට විනාශ වෙනකොට අනේ අපයි කියපුවා අනන්තයි. අලබු සෝක කරපුවා අනන්තයි. අදාවිද විනාශ කර දමනකොට දැවිච්ච වාර අනන්තයි. කැඩි විදි විනාශ කියන කොට සංවේදපත් පත්ෙච්ච වාර අනන්තයි. මෙච්චර කාලේ අනන්ත දුකක විඳලා තියෙනවා දෘෂ්ටියක් නිසා. ඇත්තක් නේද? මම නොවන දෙයක් මම කියලා, මගේ නොවන දෙයක් මගේ කියලා, බෑකට දෘෂ්ටිය නිසා මේ දුක විතරයි. අදත් මේ විදිහට. මොකද මම කියන එක ඇරිච්ච නැති නිසා, මගේ කියන එක ඇරිච්ච නැති නිසා මම රැකෙන්න ඕනේ, මම පෝෂණය වෙන්න ඕනේ, මට මෙච්චර ඕනේ, අයගොල්ල මෙච්චර තියෙන්න ඕනේ. අනිකට නොවි මටත් දෙන්න ඕනේ. මේ ආදී වශයෙන් නානා ප්‍රකාර දෘෂ්ටි වලට බෑගෙන. අදත් මේ. එයින් නැවතිලත් මදුවේ මේ මේ જાතියේ මම එක්ක මේ මේ જાතියේ මගේ කියන වස්තුවක් ඒව ලබා ගන්න බින්දහම් හරි කරන්න ඕන හරි කරලා ඉතින් ගොඩ ගහ ගන්න නේ මදුවේ ඔය දෘෂ්ටියේ මදු කත්තරලා ඉතින් මෙච්චගෙන උද්දාම වේවි සංවේග වේවි අතීතය අත්හැරලා අතීතයේ මම කියන එක ගෙවිලා ගියා
මගේ හිතුවා ගෙවිලා ඉවරයි. හැබැයි මම මගේ අවස්ථාව ගෙවුණානේ. මේ අවස්ථාව නිසා වෙච්ච මතකයක් දැක්කා. ඒ මතකේ ඇයි? බුද්ධාගමෙන් කතා කරා. මම ඒ කාලේ මෙහෙම ගෙවුවා. හරි කැමති පෙරාත්තයි දෙයියෙක් කියන්නේ. බුද්ධාගමෙන් අය. පෙරාත්තය හරකේ කිව්වොත් මොකද නැහැ. මොකද නැහැ ගෙවිලා. මම කොහොමද ඒක? ඒක නෙකද? එන්නේ ඇලින්නේ ගැටෙන්නේ මොකද? නැහ අදීදී අත්හැරලා නැහැ මම වගේ දෙකින් ගිහින් දව්‍ය වස්තු අවස්ථාව අත්හැරලා ගියා. මම කිව්ව අවස්ථාවේ වගේ යන අතර අහලකවත් නැහැ කිවි. හැබැයි ඒක මතක ලබ ගන්න ලගෙද? ඒක අත්හැරලා. දැන් අදීදී අත්හැරලා. දැනුත් දෙරිබිනි ගෙවෙන වෙනසෙන්. එන දැනුත් මම වගේ අත්හැරලා. වතු බලාපොරොත්තු අත්හැරලා නැහැ මතුත් අල්ලගෙන. අදීදී තෙල්වගෙන අනාගතේ තෙල්වගෙන වතු අනාගතේ තෙල්වගෙන මමයි වගේ කියන දේ. මෙන්න මේ දෘශ්‍ය වල දෙක. මතු අනාගතයේදී මෙහෙම කෙනෙක් වෙන්න ඕන. දැන් විහිද විදිහ. ඒකට විරුද්ධ වෙන හැම කෙනෙක්ම වැටෙන. ආගාධ වතු වලින් වැදිනවා කියන්නේ. ඒ වෙයි දෙවෙනවද වෙයි. දැන් තරඟ කරමු. තරඟෙන් ජය ගන්න ඕන. එතනත් දෙවෙනවද වෙයි.